දැනුම ලබාගමු උදෑසනකසේ. සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී. දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැන් මේ රටේ ජනාධිපතිවරයා. ඔහු සමග වැඩ කරන්න ඔහුගේ ඇමති මණ්ඩලය සූදානම්ද. ඒ වගේම රට හදන සෞභාග්‍යයේ දැක්ම යනුවෙන් ඉදිරිපත් කළ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව රට ඉදිරියට ගෙන යන්නට අපේ රටේ ජනතාව වැඩ කළ යුතුයි. අපේ රටේ ජනතාව තවමත් රට හදන සෞභාග්‍යයේ දැක්ම සමග එකට හිටගඩ සිටිනවාද? මේ පිළිබඳව අපි අද සුභාරතීන් විවෘත මැදිහත් සංවාදයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අද ඒ සඳහා ආරාධනා කළා ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනයන්ගේ සංසදීය සභාපති, මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය සුදීමා චාන්දනි මහත්මියට. අයිබෝන් ඔබතුමීට. අයිබෝන්. සුබෝදසනක්. සුබෝදසනක්. අපි මේ වැඩසටහන අතරතුර බලාපොරොත්තු වෙනවා රාජසේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සහ වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපතිතුමාවත් මුණ ගැහෙන්න. මුලින්ම අපි අර මාතෘකාවේ ප්‍රශ්නේ සෞභාග්‍යයේ දැක්ම, තවමත් ඒ දැක්ම පිළිබඳව කතා කරමින් සිටිනවාද, ඒ දැක්මේ ඉදිරි ගමන් මඟ ආරම්භ වෙලා කියලා ඔබතුමී හිතනවාද? ඇත්තටම සුනේත්, අපි දැන් මේ අපේ ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අපේ වැඩසටහන ආරම්භ කළ ඉවරයි. බලාපොරොත්තු වීමක් නෙමේ, මොකද අපි සියලුම කටයුතු සංවිධානය කරලා ඉවර කරලා තිබුණේ. ඒ නිසා දැන් අපි පටන් අරගෙන කරගෙන යනවා, ක්‍රියාත්මක වෙනවා මේ රට තුළ. නොබතේ තියෙනවා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔබ වඩාම කැමති කොටස මොකක්ද කියලා හෙවත් ඔබ අසීරුතාවයට පත්වේ. හැබැයි මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි විදිහට ඔබ ජනතාව සමග නිතරම ගැටෙන ළඟම දේශපාලන නායිකාවක්. ඔබ මේකේ වැඩියෙන්ම කැමති කොටස මොකක්ද? ඇත්තට මේකේ තියෙනවා දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒතර මේකේ මං වඩාත්ම කැමති කියන්නේ මට වඩාත්ම ලං වෙලා වැඩ කරන්න පුළුවන් කොටස තියෙන 10 වෙනි එක. එතකොට 10 වෙනි කොටසේ තමයි පළාත් පාලන ආයතනත් එක්ක ඍජුවම කටයුතු කරන්න තියෙන. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පුරහම පළාත් පාලන ආයතන වලට කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා. නමුත් 10 වෙනි කොටසේ අපිට තියෙනවා පළාත් පාලන ආයතන වල ඍජුවම සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන් කොටසක්. එනිසා ඒ ගම සමග පිළිසඳරක් කියන වැඩසටහනත් එක්ක පළාත් පාලන ආයතන ඍජුවම මේක කටයුතු කරන්න පුළුවන්. මම කැමති මේ 10 වෙනි කොටස. මේ මුළු ප්‍රතිපත්ති ප්‍රකාශනයේද මම කැමති වැඩියම ඔබතුමා හෙව්වනේ. ඔව් හරි. ගම සමග පිළිසඳරින් අපි පටන් ගනිමු. ගමේ ජනතාව දැන් ඔබට හමු වෙද්දී දැන් හරබර තව බොහෝ විෂයානුබද්ධ කාරණා තිබෙනවා. හැබැයි මම මෙතනින් පටන් ගන්න කැමතියි. රටේ බඩු මිල වැඩි කියලා චෝදනාවක් තියෙන වෙලාවේදී ඔබේ ළඟම ජනතාව, ඔබට නිතර හමු වෙන ජනතාව කියනවාද අපි හිතුවට වඩා බඩු මිල වැඩි කියලා? නැත්නම් මේක తాවකාලික දෙයක්ද? මොකද ඔබේ විවරණය මේ ගැන? ඇත්තටම මේක తాවකාලික දෙයක්. මේක ස්වභාව ධර්මයත් එක්ක අපේ රටේ තදින් පායනකොට ඒ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපේ රටේ ගොවියන්ට, ඒ වගේම ගොවි ජනතාවට. ඒ වගේම අධික වර්ෂාවවත් ওই ගැටලුව පස්සේ මුහුණ දෙනවා. නමුත් මට නිරන්තරවම මහර ප්‍රාදේශ සභා බල ප්‍රදේශය කියන්නේ විශාල බල ප්‍රදේශයක්. ග්‍රාම නිලධාරී වසම 92ක් තියෙනවා. එතකොට 215,000කට වැඩි ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක්. එතකොට මේ පළාතේ ජනතාව නිරන්තරවම මම මුණ ගැහෙන කෙනෙක් විදිහට කවදාවත් බඩු මිල වැඩි කියන එක මේ ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ කිසි කෙනෙක් මාත් එක්ක කතා කළ නැහැ. කතා කරලා තියෙන්නේ දැන් හොඳයි, අපි බලාපොරොත්තු වෙච්ච දේ සිද්ධ වෙලා තියෙනවා, මේ රටට හොඳ කලක් යයි කියන එක තමයි මාත් එක්ක අද දක්වා ජනතාව කතා කරලා තියෙන. බඩු මිල සම්බන්ධව මේ වෙනකන් අවංකවම කිසි කෙනෙක් මාත් එක්ක කතා කරලා නැහැ සුනිත්. අද සුභාරතී අපි කතා කරන්නේ, විවරණය කරන්නේ රට හදන සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව සමග එකට හිටගන්නට අපේ රටේ ජනතාව සූදානම්ද. සංවාදයට අපි ආරාධනා කළා ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදීය සභාපති, ඒ වගේම මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය
සුදීමා චාන්දනී මහත්මියට. ඒවගේම අපි ආරාධනා කළා රාජ්‍යසේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සහ වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති W.H. පියදාස මහතාට. පියදාස මහත්මා, ආයුබෝවන්. ආයුබෝවන්. සුබෝදෑසනක්. සුබෝදෑසනක්. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වුණාට පස්සේ ඔබ සමග සිටින වැඩ කරන ජනතාව සතුටින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුනාය කියා ඔවුන් ඔබට ප්‍රකාශ කරනවාද? ඔව්, දැන් ඇත්තටම රජයේ මම විශේෂයෙන් නියෝජනය කරන්නේ රාජ්‍යංශේ. එතකොට රාජ්‍ය සේවකයෝ ඉන්නවා 114,000 පමණ. ඒ වගේම පෞද්ගලික අංශයත් මගේ සම්බන්ධයක් තියෙනවා බුද්ධිසම් තේකාබද්ධ බලමණ්ඩලය නිසා. එතන නම් ගත්තොත් එහෙම විශාල 285,000 විතර තියෙනවා වැඩ කරන ජනතාව. එතකොට මේ රටේ වැඩ කරන ජනතාව ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් කළේ. ඒගොල්ලෝ අද කිසියම් බලාපොරොත්තු සහගත දැක්මකින් ඉන්නවා. දැන් මම මේකට හොඳ උදාහරණයක් දෙන්නම්. දැන් ඕනෑම මැතිවරණයක මම මගේ මේ මැතිවරණ ප්‍රතිඵල බලන්නේ නැහැ. මම බලන්නේ මේ රජයේ සේවකයන්ගේ ඡන්ද ප්‍රතිඵලය දිහා විතරයි. රජයේ සේවකයන්ගේ ඡන්දය කොහෙටද ගියේ? ඒ පැත්ත දිනු. එතකොට මං කියලා නිදිය ගන්නවා පහුවෙද්ද උදේටම. ඒක තමයි කතන්දරේ. දැන් මේ සැරේ මම අපේ වැඩ කරන ජනතාවත් එක්කලා කතා කරනකොට අපි ඒගොල්ලන් සාතික දුන්නේ මේ සැරේ අපි විශාල ජයග්‍රහණයක් අරගෙන දෙන්න ඕනේ. මේ රට දැන් අවුරුදු 71ක් ගිය ගමන් මාර්ගය තුල අපි දවසෙන් දවස ගිහිලා තින්නේ පරිහානියට. දැන් අවුරුදු 71ක්නේ අපි නිදහස ලැබලා, ඒ අවුරුදු 71 තුලම අපි දවසෙන් දවස ගිහිලා පරිහානියට. දැන් බලන්න උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඒ වෙනකොට අපිත් එක්කලා හිටපු රටවල් ආසියාවේ. දැන් අපි ආදර්ශ ගන්න යනවා සිංගප්පූරුවේ, මැලේසියාවෙන් ආදර්ශ ගන්න යනවා. දැන් මේ රටවල් හිටිය අපිට පසුගාමීව. අපිට පස්සේ තමයි අය මේ නිදහස් වුණේ මේ අධිරාජ්‍යවාදීන්ගෙන්. නමුත් ඒ රටවල් අද කොච්චර දුර ගිහිලා තියෙනවද? ඒගොල්ලන්ගේ අපි උදගන්න. දැන් මෙතන මේ ලංකාවෙන් තමයි සිංගප්පූරුව හදන්න ආදර්ශ ගත්තේ ලී ක්වන් යූ. දැන් එතකොට මම මේ ඒ එහෙම ගිය නිසා ජනතාවගේ කලකිරීමක් ලොකුවට ඇති වෙලා අලුත් නැම්මක් අපේක්ෂා කළා. දැන් ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ බලන්නේ. දැන් මම මේක උදාහරණයක් කියන්න ඕන. මං ඔබතුමා ඇහුවි මගෙන් අපේ වැඩ කරන ජනතාව සන්තෝෂයෙන් ඉන්නේ. ඔව්, සන්තෝෂයෙන් ඉන්නේ, බලාපොරොත්තු සහගතව ඉන්නේ. දැන් උදාහරණයක් කියන්න. දැන් ඔබ විශේෂණ පදයක් දැම්මා, සන්තෝෂයෙන් ඉන්නේ බලාපොරොත්තු සහගතව කියලා. බලව ඒක ඒක එතන තමයි මම ඒකට එන්න. ඒ බලාපොරොත්තු සහගතව තමයි මේ ඉන්නේ. දැන් හැමදාම අපි ඔහොම බලාපොරොත්තු සහගතව ගිහිල්ලා ඉඳලා තියෙනවනේ, ඒවා පරාජය වෙලා තියෙනවා. දැන් මේ සැරේත් බලාපොරොත්තුවක් අලුත් දැක්මක් ඇතුළේ ඉන්නවා. ඒ නිසා තමයි ඔබතුමාගේ නම කිව්වේ සුනෙත්. ඒ නිසා තමයි කිසිම දේශපාලනයක් නොකරපු, කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති කෙනෙක් අපේ රටේ ජනාධිපති කලේ. ඒ බලාපොරොත්තු නිසා මිනිස්සු. දැන් එතකොට මම කියන්නේ වැඩකරන හරස් ප්‍රශ්නයක් අහන්න හිතුවා. දැන් ඔබ කිව්වා කිසිම දේශපාලනයක් නොකරපු තැනත් එක්ක අපේ රටේ ජනාධිපතිවරයාවට පත් කළා. මෙවර ඡන්දේ විශ්ලේෂණය කරද්දී මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී විශේෂයෙන්ම මේ ඒ පක්ෂවල පැල් බැඳගෙන හිටි අයට වඩා පාවෙන ඡන්ද සහ අලුත් තරුණ පරම්පරාවේ ඡන්ද මහා විශාල බලාපොරොත්තුවකින් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දේ දුන්නේ කියලා එතුමා ජයග්‍රහණය කළාට පස්සේ එතුමාගේ කටින්ම කිව්වා. ඒ බලාපොරොත්තුවම එක්තරා ආකාරයක අභියෝගයක් කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? ඒක තමයි මොකද අපි ජනතාව බලාපොරොත්තු වෙන ඒක තමයි අභියෝගේ. දැන් එතුමාට තියෙනවා ඉස්සරහට මට මේ කියලා ඉන්න ඉඩ දෙන්න මේ විශේෂණයක් කියන්නට ඕනේ. මහා ජනතාවගේ ඡන්දෙන් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දින්නේ දිස්ත්‍රික්ක 16යි. නමුත් ඓතිහාසිකයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිනුම් රජයේ සේවකයන්ගේ ඡන්දෙන් දිස්ත්‍රික්ක 17ක්. ඒකෙන් පේනවා වැඩ කරන ජනතාව මොනතරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද කියන එක. රයිට්? ඔබතුමා අහපු දෙවෙනි ප්‍රශ්නේ ඊළඟට එන්නම්. දැන් බලාපොරොත්තු සහගතව ඉන්නේ. දැන් මේ බලාපොරොත්තු සහගත දෙනු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන මේ දන්නවා, අපිත් දන්නවා. එතුමාට තියෙනවා ප්‍රධාන වශයෙන් අභියෝග තුනක් තියෙනවා මම දකින හැටියට. ඒ අභියෝග තුන තමයි එකක් ජාතික ආරක්ෂාව මේ රටේ ස්ථාපිත කරන එක. ඒක එතුමාට ඒ තරම් මහ ලොකු වැඩක් නෙමෙයි. මොකද අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් කරලා රටට සාමය ගෙනල්ලා අපිට ඒ සාමය භුක්ති විඳින්න බැරි, අපි වැරදි තීන්දුව ගත්ත නිසා රටේ ජනතාව අපිට ඒ සාමය භුක්ති විඳින්න බැරුව ගියා. අවුරුදු 10ක් යනකොට නැවත රට අස්ථාවර භාගයට පත් වුණා. එතකොට ජාතික ආරක්ෂාව දෙවැනි එක තමයි, ඒකටම සමාන දෙයක් තමයි මේ රටේ ආර්ථිකය නිසි මාවතකට ගන්න එක. මොකද ආර්ථික වර්ධන වේගය බලන සුමිත් අපි
ගෝටා මේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට එක්සත් ජාතික පක්ෂය පෙරමුණට බාර දෙනකොට බාර දෙනකොට 5.75ක වර්ධන වේගයක් එක්කලා අපි මේ රට බාර දුන්නේ. අද වෙනකොට කීයද මේ ගෝටාභය රාජපක්ෂ මහත්තයා රට බාර ගන්නකොට කීයද? 3%ක් පවත්ගෙන යන්න බැරුව ගියා අපට. ඒක ආසියාවේ, දැන් ආසියාව තමයි මේ සියවසේ කේන්ද්‍රස්ථානයේ ආර්ථිකේ. එතකොට එක පැත්තකින් චීනය, අනිත් පැත්තෙන් ඉන්දියාව මෙහි විශාල වශයෙන් දියුණු වෙනවා. ඒ දියුණුව අනෙක් අවශ්‍ය පරිධියට ගලාගෙන යනවා හැම රටකම. ඇෆ්ගනිස්තානයත් අපට වඩා ඉහළ ආර්ථික වර්ධන වේගයක ඉන්නේ. ඇෆ්ගනිස්තානය කියන්නේ හැමදාම ගහමරා ගන්න රට. ඒකත් අපට වඩා ආර්ථික වර්ධන වේගය උඩින් ඉන්නේ. ඔබ කියන්නට යන්නේ මේ අභියෝගයේ ප්‍රමාණය ලේසිපහසු නැහැ. ඉතින් එතකොට මේ අභියෝගය ජය ගන්න ඕනේ ගෝටාභය රාජපක්ෂ. එතුමා දීලා තියෙනවා සංඛ්‍යාලේඛනත් එක්කලා තියෙනවා මම මේ ඉලක්කයට යනවා එයාගේ අවුරුදු 5 කියලා. දැන් හරි. එතකොට එහෙනම් මේ අභියෝග දෙක ජය ගන්න නම් නිසි රාජ්‍යාන්තරණයක් සකස් කර ගන්නට ඕනේ. ඒක තමයි බැරෑරුම් අභියෝගය. මොකද මේ තමයි අභියෝග තුන එතුමාට තියෙන. නිසි රාජ්‍යාන්තරයක් සකස් කර ගන්නට ඕනේ. ඒ රාජ්‍යාන්තරය දෙකක් තියෙනවා. එකක් තමයි රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය විධිමත් කරන්න එතුමාම ෆීල්ඩ් එකට බහැලා තැන් තැන් වලට යනවා ඔබතුමාලා දැකලා ඇති. එහෙම ගෙහෙලා ඒවැ අඩුපාඩු හදලා ඒව හදන්න කියලා කියනවා. ඊළඟ එක තමයි මේ ඉදිරියේන මහමැතිවරණය. දැන් මේ මහමැතිවරණයේදී එතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබලා දෙන්නට ඕනේ. ඒ පාර්ලිමේන්තුවට නිකන් ඔලු ගෙඩි ටිකක් ඇරලා හරියන්නේ නැහැ. මේ අභියෝගයට මූණ දෙන්න පුළුවන්, එතුමාගේ ගමන් මාර්ගයට සහයෝගය දෙන්න පුළුවන් ඔලු ගෙඩි ටිකක් එතෙන්ට අරින්න ඕනේ. දැන් පේනවා නේද, නිසි අධ්‍යාපනයක් නැති මිනිස්සු පාර්ලිමේන්තුවට ගියාම වෙන දේ මේ දවස්වල යනවනේ මේ සමාජ මාධ්‍ය ජාලවල. තේනවනේ? අර නම කියන්න මට බය නැහැ, මොකද මේ රංජන් රාමනායක කියන මන්ත්‍රීවරයා හරි මේගේ හඳපටත් එක්කලා මොකද රටේ ඇතිලා තියෙන, රටේ හැම තැනකම තියෙන දූෂණය පරිහානිය ඒ හඩපට වලින් පැහැදිලි වෙනවා නේද? හැබැයි මා රංජන් එක පැත්තට කතා කරනවා නෙමෙයි. රංජන් මේක කරපු හින්දා ඔය ලොකු ලොකු අයගේ සලුපට අහසට එසුණා කියලා ජනතාව කියනවා. එවිට ඔහුගේ අධ්‍යාපනයකට බලපාන්නේ නැහැ නේද? ඔහුගේ වැඩේ වැරදි වෙන්න පුළුවන්. ඔව්. ඒ අධ්‍යාපනයත් එක්කලා නේ මේක තියෙන්නේ. දැන් මම කියන්නේ මම අධ්‍යාපනය කරන අධ්‍යාපනයම නෙමෙයි මිනිහෙක්ගේ ඕනකම. සුදුසුකම. හරි. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරනවා. ඔබ කව අභියෝග තුනක් තියෙනවා කියලා. පළවෙනි එක ඔබ කව නිසි රාජ්‍යාන්තරයේ පිහිටවීම. දෙවැන්න ගෝඨාභය මැතිතුමා හමු වී තින්නේ මහමැතිවරණයේ අභියෝගය. තුන්වැන්නේ මොකද්ද? නෑ, තුන්වෙනි දෙවැනි එක තමයි ආර්ථිකය වර්ධනය කරන එක, සංවර්ධනය, ආර්ථික වර්ධනය. තුන්වෙනි අභියෝගය තමයි මේ ඒ සඳහා වූ රාජ්‍යාන්තරණය සකස් කර ගැනීම. සකස් කිරීම. උදෑසන 7 විනාඩි 17 වෙලාව අපි කතා කරන්නේ රට හදන සෞභාගයේ දැක්ම ක්‍රියාත්මක කරන්නට, ආණ්ඩුව සමග හිටගන්නට ජනතාව සූදානම් ද යනවග. අපි ඔබට ආරාධනා කරන මෙතෙන් සිට 269954 46, 269954 47 දුරකථනවලට අංකවලට ඔබේ අදහස කෙලින්ම කියන්න. අද මැදිරිය සිටින රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සහ වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති WH පියදාස මහතා සහ ශ්‍රී ලංකා පළාත්පාර නායකයන්ගේ සංසදීය සභාපති, එවැගේම මහාර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සුදීමා චාන්දනී මහත්මිය. දැන් පියදාස මහත්මයා කිව්වා සුදීමා මහත්මිය, දැන් මෙහෙම හොඳ දැක්මක් අතුව ක්‍රියාත්මක කරනවා අනිවාර්යෙන් මේ දේවල් කරගන්න ඕනේ කියලා. දැන් බිම්මට මෙයද්දී ඔබ කිව්වා ගම සමග පිළිසඳර දැන් ආරම්භී තිබෙනවා කියලා. කොතනින්ද දැන් ආරම්භලා තියෙන්නේ? කොයි මට්ටම දක්වාද දැන් ආරම්භලා තියෙන්නේ මේ පොඩි කාලය තුල වුණත්? ගම සමග පිළිසඳර අපි ආරම්භ කළේ අපේ මේ මැතිවරණයට කලින්. වසර එකමාරකට කලින් තමයි මේ වැඩසටහන අපි ආරම්භ කළේ. මේක ඇත්තටම මතක් කරන්න ඕනේ, මේ වැඩසටහනේ නිර්මාතෘතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකතුමා ගරු බැසිල් රෝහන් රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ සංවිධායකත්වය යටතේ අපි මීට අවුරුදු 1.5කට කලින් මේ වැඩසටහන ආරම්භ කළා. ගම් මට්ටමට බිම් මට්ටමට ගිහලා ගමේ ජනතාවත් එක්ක සාකච්ඡා කළා. විශේෂයෙන් මේ පළාත්වල තියෙන ගැටලු ප්‍රශ්න හඳුනාගෙන ඒ සියල්ලක්ම එක තැනකට අරගෙන මේ සියල්ලක්ම අද අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළු වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ. ඒ නිසා මේ වැඩසටහන පටන් ගත්තේ අදයි නෙමෙයි, ඔබතුමා ඇහුවනේ. මේ වැඩසටහන දැන් රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒකට මම ඔබතුමාට එක උදාහරණයක් කියන්නම්. පසුගිය දිනවල සපිරි ගමක් වැඩසටහන යටතේ
අතිකරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ මුළු අපේ ලංකාවේ තියෙන සියලුම ග්‍රාම නිලධාරීන් වසම්වලට ලක්ෂ 20ක ප්‍රතිපාදන මුදල් යටිතල පහසුකම් සඳහා වෙන් කළ දුන්නා. එතකොට අපි මේවට යෝජනා අරගෙන ගම්වල අපේ ආගමික නායකතුමන්ල එක්ක විශේෂයෙන්ම අපේ ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම අනිකුත් සර්ව ආගමික පියතුමන්ලත් එක්ක මේ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. මේක අපේ ගම්වල ඉන්න රාජ්‍ය සේවකයෝ එකතු කරගෙන ගමේ ඉන්න සියලු ක්‍රියාකාරී නායකයින් විශේෂයෙන්ම පොදු සමිති සමාගම් එක්ක එකතු වෙලා නැවත වතාවක් මේ උපු මුදල් වලින් මේ පසුගිය දින කිහිපය තුළ මේ අපේ මුළු ලංකාවේම තියෙන ග්‍රාම නිලධාරී වසම්වල මේ සාකච්ඡා ආපහු පැවැත්තුණා. මේ ලක්ෂ 20 කොහොමද අපි යොදවන්නේ කියන එක මේ ගමට ආපු එක ග්‍රාම නිලධාරී වසමකට. එතන මගේ ආසනය ගත්තොත් ග්‍රාම නිලධාරී වසම් 92ක් තියෙනවා. මේ 92ේම අපි ආපහු ගමින් ගමට ගිහිල්ලා මේ රැස්වීම මාලාව තිබ්බා. තියලා ජනතාවගේ ඒ යෝජනා අදහස් වලට අපි මුල් තැන දෙන්න ඕනේ මොනවද ගමේ පැති බැම්මකටද නැත්නම් හදන්න ඕනේ පාරක්ද එහෙම නැත්නම් තවත් වෙන පාසලක්ද ඒ අවශ්‍ය මුල් මේ මුලට ගන්න ඕනේ මොකද්ද කියන යෝජනාව ගමේ ජනතාවත් එක්කම සාකච්ඡා කරලා ඒව අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා දැන් ඒ කටයුතු ක්‍රියාත්මක වෙනවා. අන්න ප්‍රාදේශීය ලේකම්ට යෝජනා ටික දුන්නාම ඒක ප්‍රාදේශීය සභාවට එවලා තියෙනවා. මේ දවස්වල අපි ඇස්තමේන්තු හදලත් ඉවරයි. දැන් ඔබ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන යන්ගේ සංසදීය සභාපතිනි නිසා මම මේ මහන්නේ. ලංකාව පුරාම මේක ක්‍රියාත්මකද? මේක ලංකාව පුරාම ක්‍රියාත්මකයි. ලංකාවේ තියෙන සියලු ග්‍රාම නිලධාරී වසම්වල මේ වැඩසටහන ක්‍රියාත්මක වෙලා තියෙනවා. උදෑසන 7 විනාඩි 21 වෙලාව අපි දුරකථනයට යමු. අපි මුලින්ම කියන්නේ ඔබව ඔබට කිසිම වර්ග කිරීමක් නැතුව කෙලිම ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඔබේ යෝජනාව ඔබට කරනවා යෝජනාවක් වෙලා විතර කරගන්න. ඔබේ නම කියලා කෙලිම ප්‍රශ්නෙට බහින්න. අපි ඊට පස්සේ ඒ ගැන කතා කරමු. අයිබෝවන් මම මේ විශ්‍රාමික විදුහල්පතිවරේ රාජ්‍ය සේවය ගැන අවුරුදු 80ක විතර අත්දැකීමක් ලැබලා මට එක්තරා අන්දමක මේ පැහැදිලි කිරීමක් තියෙන රාජ්‍ය පාලකයෝ විසින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය සේවකයාගේ කාර්යභාරය සමහර විට රාජ්‍ය පාලකයා දෙන නියෝග කඩ කිරීමකදී අපි මහජනයා විසින් දන්නවන රාජ්‍ය නායකයාට උදව් කරනකොට යම් කිසි දෙයක් පෙන්නලා දෙනකොට ඒකට ක්‍රියාමාර්ගයක් රාජ්‍ය නිලධාරියා නොගන්නවා නම් මහජනයාට කිසිම ක්‍රමයක් නැහැ මේ සභාපති වෘත්තීය සමිති නායකතුමනි ඒකට ඍජුව පිළිතුරක් ලබා ගන්න. ඒ ගැන ඔබතුමන්ලා අවධානය යොමු කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. අපිට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි තුමාගේ යෝජනාව අපිත් එක දකින්න දෙයක්. මොකද මේ රටේ තියෙනවනේ තාම රාජ්‍ය සේවය ගැන තියෙන්නේ මිනිස්සුන්ගේ පොදුවේ ගත්තාම තියෙන්නේ කලකිරීමක්. ඒ தত্ত্বය ඇති වෙලා තියෙන්නේ එක තැනක දෙයක වරදකින් නෙමෙයි මුළු සමස්ත ක්‍රියාවලියම වරද නිසා ඇති වෙලා තියෙන දෙයක්. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධාන බලාපොරොත්තුව මම අර කිව්වෙත් ඒකයි කලින් බලාපොරොත්තුව තමයි මේ රාජ්‍යාන්තරණය සකස් කරන එක. මොකද මේ සේරම කරන්න පුළුවන් වෙන්නේ හරියට රාජ්‍යාන්තරණය සකස් කරගත්තොත්. දැන් බලන්නකෝ උදාහරණයකට එතුමා කියන දේ ඇත්තනේ. දැන් බලන්න අර RMV එකට ගිහිල්ලා මොකද්ද දැන් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එතුමා බලනතුරු එතුමා බලලා මේක මෙහෙම කරන්න කියනකම් ඒගොල්ලන්ට ඒක කරගන්න බැරුව ගියා. කරගන්න බැරි කම නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ මේ 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 රාජ්‍යාන්තරයට වෙලා තියෙන නස්පැත්තිය මේකයි. නිසි කලමනාකරණයක් නැහැ. ඉහළ ඉන්න කලමනාකරුවා මේව හොයන්න ඕනනේ. මෙයා එයා ගෝඨාභය මහත්තයා නැගන් ඉන්න ඕනේ. එයා එතෙන්ට බහැලා බලන්න එපා මේ මොකද්ද මෙතන තියෙන අඩුපාඩුව කියලා. දැන් ඒ වගේ ඒ එතුමාගේ ගමන් මාර්ගයෙන්ම තේරුම් ගියා දැන් මේ රාජ්‍යාන්තරය දැන් කවුරුත් සකස් කරගන්න ක්‍රියා කරගෙන යනවා. මොකද ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපේ කලමනාකරුවන් පත් කරලා තියෙනවා හැම තැනකටම මේ රාජ්‍යාන්තරනේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඒගොල්ලන්ගේ වගකීම මේක හොයන එක. ඔබ සම්පූර්ණයෙන් එකකද පහුගිය දවස්වල කළපු පත්වීම ගැන චන්දිති පොරොන්දු වෙච්ච විදිහටද පත්වීම කරලා තියෙන ආයතනවල අර මණ්ඩලයෙන් පමණද කරලා තින්නේ පත්වීම? මම ඒ ගැන නම් යමක් කියන්න දන්නේ නැහැ හරියටම. ඒ මණ්ඩලයෙන් තමයි මේ පත්වීම කෙරෙන්නට ඕනේ ඇත්තටම බලාපොරොත්තු වෙන. මම නම් හරියටම ඒ ගැන යමක් කියන්න දන්නේ නැහැ. මොකද මම දන්න දේ ගැන කතා කරන්න බෑනේ. මම සමහර දන්න දේ ඔබ අදහස වෙන්නේ මේ සියලු දේවල් කළමනාකරණය කරගන්න ශක්තිමත් යාන්ත්‍රණයක් ගෝඨාභය මැතිතුමා යටතේ පවතිනවා කියලා. ඔව් හදෙනවා
පවතිනවා කියලා කියන්නේ දැනට සකස් කරමින් යනවා. දැන් ඇත්තටම එතුමාට තියෙන්නේ එතුමා හා එතුමා වටේ ඉන්න පිරිස විතින්නේ මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට මං කිව්ව මේ විශාල ලංකාව පුරාම ඉන්න දේ එතුමාගේට බලන්න බෑනේ. එතකොට ඒ තනතුරු වලට පත් කරන උදවිය තම තමන්ගේ වගකීම් යහදි නිසියාකාර ඉෂ්ට කරන්න ඕනේ. එතුමා කියලා තියෙනවා බොහොම පැහැදිලිලේ ඕනම ආයතන වැරදි විදියකට පත් වුණා නම් ඒගොල්ලන්ට කියලා තියෙනවා අවුරුද්දක් දෙනවා ඔයගොල්ලන්ට. ඒ අවුරුද්ද ඇතුළත මේක ප්‍රගතිය පෙන්වන්න ඕනේ. මේ ප්‍රගතිය පෙන්වන්න බැරි නම් ඔබතුමා කරුණාකරලා අයින් වෙලා යන්න. හරි? නැත්නම් අයින් කරන්න වෙනවා. එහෙමනේ කියලා තියෙන්නේ. එහෙම පාලකයෙක් ඉන්න ඕනේ අපිට. ඒ හොයන්න ඕනේ. මේවා ඉස්සෙල්ලා පත් කළා හොය යනවා එහෙම බෑ. කියලා තියෙනවා අවුරුද්දක් දෙන්නම්. අවුරුද්ද ඇතුළත මේ තිබිච්ච වඩා ප්‍රගතියක් පෙන්වන්නට ඕනේ. එහෙම නැත්නම් කරුණාකරලා යන්න. බොහොම සුති. තව දුරකතන ඇමතුමක් තිබෙනවා. ඉන්පසු අපි අපේ සභාපතිතුමිය පැත්තට එනවා. අයිබෝවන්. අයිබෝවන් මහත්මයා, මම තුෂාර කතා කරන්නේ. ඔව් තුෂාර. මට කියන්න ඕන, අපි මහත්මයා දැන් දත් අපේ පොත්වල ලිව්වේ අපි දියුණුවෙන් පවතින රට, සංවර්ධනයෙන් පවතින රට. දැන් අපි හෙටත් ඕක ලියන්න අවශ්‍ය නැහැනේ. ඉතින් දැන් අපිට හොඳ නායකත්වයක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ මිනිස්සුන්ගේ ආකල්පනය වශයෙන් දැන් කියන්නේ ජනාධිපතිතුමාට හැම දෙයක්ම තනියෙන් කරන්න වෙහෙනේ. ඒ නිසා මම කියනවා කියන්නේ මිනිස්සුන්ගේ ආකල්පයේ මේ ඇඟීමක් වෙති වෙන්න ඕන නේද? අපි මේ දේ කරන්න ඕනේ, මේ දේ කරන්න ඕනේ කියන්නේ දැන් අපි කියමු ෂොපින් බෑග් එකක් පරිසරයේ දූෂණයට ඒව හේතු වෙනවනේ, ප්ලාස්ටික් පොලිතින්. ඒ නිසා ඒව වුණත් ඒ කියන්නේ අර මිනිස්සුන්ගේ හැංගීමෙන් අපි මේවා පරිහරණය අඩු කරන්න ඕනයි කියන මට්ටමට වගේ ඇවිල්ලා ඒ වගේ එතුමාට සහයෝගය දෙනවා නම් අපිට බැයිද මේවා දියුණු කරන්න? ඔබට බොහොම ස්තුතියි. ඔබ අපේ සංවාදයේ හොඳ තැනකට ගෙනාවා. ඊළඟට තව ඇමතුමක් තිබෙනවා. ඉන්පසු අපි මේ දෙපළටම මේ ප්‍රශ්න යොමු කරනවා. අයිබෝවන්. අයිබෝවන්. සුබ දවසක්. ඉබ්බාගම ප්‍රාදේශ සභාවට ආයිති ගමේ තල්ගොඩ පිටියේ ගමේ මාලිපතිරණ. ඔව් මාලි මහත්මිය. මට මේ දැන් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවානේ ගම්මට්ටමින් මේ ආසන මට්ටමින් කියලා කිව්වනේ. දැන් අපිට තියෙනවා ගැටලුවක්, ලොකුම ගැටලුවක් අවුරුදු ගාණක් තිස්සේ ඉදිරිපත් කරන ගැටලුවක් අපේ ගමේ පාරවල් ගැන. ඒ පාරවල් වල වැස්ස දවසට වතුර පිරුණාම යන්න බෑ. එකම පැත්තක් තියෙනවා දැන් ජලාශ පාර කියලා වෙන් කරලම. මම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාට නොඑක් වර දැන්නවා මේ පාර ගැන. ඉතින් එතුමා කියුවා ප්‍රතිපාද දැන් මේ රජේ ආවට පස්සේ ප්‍රතිපාදන වෙන් කරාම අපි පාර හදලා දෙනවා කියලා. දැන් මම මේ ළඟදී ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීතුමියත් එක්ක කතා කරා, අපිට වැඩම කරන මන්ත්‍රීතුමියත් එක්ක. එතුමිය කියනවා මේ රැසින් තියන්න දුන්නලු එක ගෙදරගේ එක පුජ්‍යලික ගෙදරගේවත් තුනයි තියෙන්නේ. තුනේ පාර හදලා දීලා ඉන්නවලු අනිත් ඒවා කරන්ද. ඔබට බොහොම ස්තුතියි. ප්‍රශ්නේ පැහැදිලි. දැන් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමිය මහර, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදීය සභාපතිතුමිය. දැන් ඔහොම චෝදනා සමහර තැන්වල තියෙනවානේ. මොකක්ද ඒ ගැන කියන්නේ? එහේ ඉස්සලා සලකලා ඉන්න ඕනේද ඡන්දි දුන්නායට? එහෙමද නැත්නම් රටම පොදුවේ සලකා වැඩ කරනවද? නෑ සුනේ, අපිට අපේ අතිගරු ජනාධිපතිතුමාගේ මේ සෞභාග්‍ය දැක්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක යනකොට ඇත්තටම අපි ඉන්නේ ජනතාවත් එක්ක. එතකොට එතෙන්දී පාක්ෂිකයන් සලකලා ඉන්න ඕන කියන එක වැදගත් වෙන්නේ නැහැ. පාක්ෂිකය අපිට වැදගත්. නමුත් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ගම සමග පිළිසඳරක් වම ගමේ වැඩි පිරිසකට මේ සෙතක් සැලසෙනවා නම් වැඩි පිරිසකගේ කැමැත්ත අනුව තමයි මේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා තමයි ගමේ පොදු ස්ථානයකට අපි රැස් වෙන්න ඕනේ. රැස් වෙන්න කියලා අපිට එතුමාලා කියලා තියෙනවා. ඒතකොට අපි ඒකට ගමේ පන්සල, පල්ලිය, කෝවිල තමයි තෝරගෙන තියෙන්නේ. මේ තැනට ගියපම ගමේ උදාහරණයක් විදිහට ගත්තොත් මගේ කොට්ටාසේ මගේ ගමේ නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් තමයි අපි මේ රැස්වීමාලාව තිබ්බේ. මහර ආසනය ගත්තොත් සමස්තයක් විදිහට අපි සියලු පන්සල්වල, පල්ලිවල තමයි, පොදු ස්ථානවල තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කළේ. ඒතකොට එතෙන්ට ගමේ හැම පාක්ෂිකෙක්ම ආවා. විශේෂයෙන් ගම්වල ඉන්න ක්‍රියාකාරී සමිතිවල, ඒ වගේම මරණාධාර සමිති, ස්වේච්ඡා සංවිධානවල ඒ ප්‍රධාන නායකින් ක්‍රියාකාරීන් ඇවිල්ලා මේ එතුමන්ලගේ යෝජනා ටික තමයි අපි ක්‍රියාත්මක කරන්න ප්‍රාදේශීය ලේකම්ට මේවා අපි මේ ලේඛනගත කරලා මුලින් සිද්ධ වෙන්න ඕනේ මොනවද කියන ටික අපි සංවර්ධන නිලධාරීන්, අපේ ගම්වලින් ග්‍රාම නිලධාරී, කෘෂිකාර්ම පරිශ්‍රය නිලධාරිය, සමුද්‍ර නිලධාරිය, මේ සියලු දෙනා රජයේ නිලධාරීන් කැඳවලා
ඒ අයත් එක්ක සාකච්ඡා කරලා මේවා අපි ලයිස්තු ගත කළා. මුලින්ම අපේ ගමේ සිද්ධ වෙනුනේ මේ වැඩසටහන කියන එක. එහෙම හදලා මේ ලක්ෂ 20ට යෝජනා හදලා එළියා. සමස්තයක් විදිහට මුළු ලංකාවේම අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන මේ වැඩපිළිවෙල. ඉතින් මම හිතන්නේ එතුමියට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා නම් ගෙවල් 3කට යන පාරක් ඇතුළත් වෙලා තියෙනවා නම් අපිට පුළුවන් ඒ පළාතේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමත් එක්ක සාකච්ඡා කරලා ඒව නිවැරදි කරන්න. අනිත් එක ඉදිරියේදී මේ ලක්ෂ 20 නෙමෙයි තවත් විශාල මුදල් ප්‍රමාණයක් අපේ ගම්වලට එනවා. ඒ ආවපුවම මේ පළවෙනි අවස්ථාව. ඒ ආවහම මේ වගේම සංවාද ඇති කරගෙන විශේෂයෙන්ම ගමට ගිහිලා ගමත් එක්ක සාකච්ඡා කරලා අපි ගමේ එක්ක සාකච්ඡා කරලා හදපු මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගමත් එක්කම තමයි ඉස්සරහට අරගෙන යන්නේ. ඒ නිසා සමහර තැන්වල පොඩි පොඩි අඩුපාඩු සිද්ධ වෙනවා ඇති. නමුත් ඒවා ඉදිරියේදී නිවැරදි වෙනවා. මොකද 100%ක් අපිට මේක එකපාරටම හරියට හරි කියලා කියන්න බෑ. නමුත් මහා රාසනේ ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කේ ගත්තොත් අපි මේක 100%ක්ම නිවැරදිව කරගෙන යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන රටේම මේක මේ වගකීමක් තියෙනවා. මොකද ඔබ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනන්ගේ සංසදයේ සභාපතිතුමිය. දැන් මොනවා හරි මේ වගේ පැමිණිල්ල තියෙනවා නම් යෝජනා තියෙනවා නම් ඔබට කියන්න ක්‍රමයක් තියෙනවද? මට අවසානයේදී කියමු. නමුත් මෙතනදී සඳහන් කරමු. ඇත්තටම මට මේ වගේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් යොමු කරන්න. එතකොට මට පුළුවන් ලංකාවේම ආයතන 341ක් තියෙනවා. මේ 41ේම සභාපතිනිය විදිහට මම කටයුතු කරනවා. සා මට පුළුවන් පුද්ගලිකවත් පොදුවේ අපේ නායකතුමන්ලා හරහත් ඒ අදාළ පළාත්වල අපේ සංවිධායකතුමන්ලා ඉන්නවා, මැති ඇමතිතුමන්ලා ඉන්නවා. විශේෂයෙන්ම පළාත් පාලන ආයතනයකින් නම් ඒක සිද්ධ වෙන්නේ. මගේ දුරකථන අංකය දෙන්න පුළුවන්. මහර ප්‍රාදේශ සභාපති ප්‍රාදේශ සභාව මහර කියලා මට ලිඛිතව දැනුම් දෙන්න පුළුවන්. මට එතකොට ඒවට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. උදෑසන 7:30 වෙලාව රට හදන පිදසමත මට තප්පරයක් දෙන විනාඩියක්. මොකද හේතුව අපේ තව ඇමතුමක් තිබෙනවා. ඔහු බොහෝ වෙලාවක් දුරකතන ඉන්න හැඩයි රට හදන සෞභාගයේ දැක්ම ක්‍රියාත්මක කරන ආණ්ඩුව සමග හිටගන්නට අපේ රටේ ජනතාව සූදානම්ද කියලා පිදස මහත්මයා පැත්තට එන්න කලින් මට තව අතුරු ප්‍රශ්නයක් තියෙනවා මේ සභාපතිතුමියගෙන් අහන්න. දැන් සජිත් මහත්මයා කියනවා මං අහගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයයි මමයි වැඩ කරන තැන් සමහර තැන් එකයි. ඒ නිසා මමත් කැමතියි මේකට එකතු වෙලා වැඩ කරන්න කියලා. මේ මෙහෙම කියන එක්සත් ජාතික පාක්ෂිකයෝ ගමේ හිටියොත් ඔබ ඇතුළු කණ්ඩායම කැමතිද ඔවුන් එක්ක වැඩ කරන්න? ඇත්තට මෙහෙමයි. අද සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ එතුමා බලාපොරොත්තු වෙන මොකද්ද කියන එක මම දන්නේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ගැන කතා කළොත් අතීතේ පටන් මේ දක්වා ගත්තොත් ඔවුන් මේ රට විනාශ කළා. නමුත් මම දන්න විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතීතයේ මේ රට පාලනය කළා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිත්වය යටතේ. ඊට පස්සේ ඊට කලින් අපේ මේ රටේ මේ ලෝකේ විශාල ගෞරවයකට ජනාදරයට පත්වෙච්ච අපේ සිරිමාවු බණ්ඩාරනායක මැතිණිය ඇතුළු බණ්ඩාරනායක මැතිතුමා ඇතුළු කීර්තිමත් දේශපාලන නායකයෝ නායකත්වය දීපු පක්ෂයක්. ඊට පස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා නිර්මාණය කරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද වර්තමාන අපේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂයේ නායකින්ගේ ඉඳන් බිම් මට්ටමේ ගමේ සාමාන්‍ය පාක්ෂිකයා දක්වා පැසසුමට ලක් වෙලා තියෙනවා. ඒක අයිවාදයෙන් සුනෙත්තත් පිළිගන්න ඕනේ. ඒ පැසසුමට ලක් වෙලා තියෙන උදාහරණයක් විදිහට ගත්තොත් මහර ප්‍රාදේශ සභාවේ සභාපතිනිය විදිහට මගේ ආසනයේ මන්ත්‍රීවරු ලංකාවේ වැඩිම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉන්නේ මහර ප්‍රාදේශ සභාවේ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා තුමියන්ලත් අද දවසේ මහර ප්‍රාදේශ සභාව තුල ගෝඨාභය රාජපක්ෂ අතිගරු අපේ ජනාධිපතිභාගයේ වැඩපිළිවෙල පැසසුමට ලක් කරනවා. එතකොට බිම් මට්ටමට ගියාම ඒ පාක්ෂිකයාත් අද එතුමාගේ වැඩපිළිවෙල පැසසුමට ලක් කරනවා. ඉතින් ඉදිරි මහමැතිවරණයේදී විශාල පිරිසක් මගෙත් එක්ක පුද්ගලික සාකච්ඡා කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එතුමා ඉල්ලනවා 3-2 බලයක් මේ රට හදන්න ඉදිරියේදී. සෑ ඒ 3-2 බලය දෙන්න අද ගම්මට්ටමේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් අපිත් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙනවා ඊළඟ මහමැතිවරණයේදී. 2:69:54 සහ 2:69:54 දුරකථන අංක විවෘතයි. අපි කියන්නේ මේ අපි කියන දේවල් ඒ ආකාරයෙන්ම හොඳයි හරි කියන නෙමෙයි. ඔබට අදහසක් තිබෙනවා නම් කියන්න. අනිවාර්යයෙන්ම මේ රට සංවාදයට ලක් කරමින් තමයි ඉදිරියට යා යුතු. ඒ නිසා අපි විවෘතයි දුරකථන අංක. පියදාස මහත්මයාගේ පැත්තට එන්නේ මේ දුරකථන ඇමතුමත් එක්ක. අයිබෝවන්. සුබ උදෑසනක්. ඔබේ දුරකථනයේ තියෙන්නේ ගුවන්විදුලි යන්ත්‍රයේ අසල. ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ අඩු කරගෙන අපිත් එක්ක කතා කළොත් හොඳයි කියලා අපිට හිතෙනවා. අයිබෝවන්. අඩු කරන්. අපි ඔව් අයිබෝවන්. අයිබෝවන්.
මට මේ ප්‍රශ්නේ යොමු කරන්න ඕනේ මහ රජ සභාවේ සභාපතිතුමියට. මා සුමනා ජයසූරිය කියලා කෙනෙක් මහරින් කතා කරන්නේ. ඔව් සුමනා මහත්මිය, ඔබේ ප්‍රශ්නේ කියාගෙන යන්න. මේ මට සභාපතිතුමගෙන් අහන්න කැමතියි, මේ දැන් මේ ඉදිරි වැඩ කටයුතු වලදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිතුමාගේ වැඩසටහනේ එතුමියගේ දැක්මක් තියෙනවද? එතුමිය කොහොමද පාරිපාලන සභාවේ මේ ඒ වැඩසටහන කරන්නේ? ඉදිරි දැක්මක් තියෙනවද? එතුමිය මොකද්ද ඒ ගන්න පියවර කියලා මම අහන්න කැමතියි. මම හිතන්නේ සභාපතිතුමීට ඉතාම ආදරය කරන කෙනෙක් අහගෙන ඉඳලා කතා කළේ උදෑසන 7 විනාඩි 25. ඒ එතෙන්ට යන්න කලින් පේදාස් මහත්මිය ඔබ යමක් එකතු කරන්න උත්සාහ කළා. මම ඒ එකතු කිරීමේදී අද තුෂාර මහත්මයගේ ප්‍රශ්නය දැන් මේ චිත්‍ර අඳිනවා, කානුසුද්ධ කරනවා ස්වේච්ඡාවෙන්. එවිට අපි කියනවා ආකල්පමය වර්ධනයක් ඇති වෙලා තියෙනවා කියලා. මේ ආකල්පමය වර්ධනයම ඉදිරියට ගෙන යන්න මෙහි වැඩපිළිවෙලක් තියෙනවද ආණ්ඩුව තුළ ඔබ දකින විදිහට? ඔව්, දැන් මට ඒ මැදිකරම කතාවන මම මෙතුමියගේ මේ අකරුණ ඉදිරිපත් කිරීමට මේ ඌණ පූර්ණයක් දෙන්නයි මම බලාපොරොත්තු වෙනවා. දැන් බලන්න මෙතුමිය කියපු මේ ගම සමග පිළිසඳරක් කියන මේ වැඩේම අලුත් දෙයක්නේ. ඉස්සෙල්ලා මේ මුදල් ටික මේ පළාත් සභාවට ආවා, ප්‍රාදේශීය සභාවට ගියා, පළාත් නගර සභාවට ගියා. මොනව කරනවද කියලා දෙයියතු විතරයි දන්නේ. මන්ත්‍රීතුමාගේ යෝජනා ටික එන්නේ. අග පෞද්ගලික යෝජනා ටික එන්නේ. දැන් අර ඒතු එක මහත්මයා කතා කරලා කිව්වේ මේ තුන් දෙනෙක්ගේ පාරක් හදන්න යනවා කියන ඒ පරණ ක්‍රමය. ඒක නෙමෙයි මේ ගම සමග පිළිසඳරක් කියන එක තමයි ජනතාවත් එක්කලා කරන සංවාදය. දැන් මෙතෙන්ට මෙතුමිය කිව්වා වගේ සහභාගීත්ව සංවර්ධනය කියන්නේ සහභාගීත්ව සංවර්ධනයේ මූලික ලක්ෂණය මෙතන තියෙන්නේ. සහභාගීත්ව සංවර්ධනය. එතකොට සහභාගීත්ව කළමනාකරණය, සහභාගීත්ව වැඩ කිරීම, මේක තමයි මෙතනින් පටන් ගන්න යන්නේ. මොකද දැන් මෙතෙන්ට එනවා මෙතුමිය කිව්වා වගේ එක්සත් ජාතික පක්ෂේ වෙන්න පුළුවන්, වෙන ඕනම දේශපාලන පක්ෂයක ඕන දේශපාලන මතයක් නොදරන මිනිස්සුත් එන්න පුළුවන්. විවෘත ආරාධනයක් තියෙනවා. ඇවිල්ලා එතෙන්දි තමයි කතා කරන්නේ පෙළගස්සනවා මෙන්න ඉදිරිපත් වෙන යෝජනා. ඒ යෝජනාවලිය මොනවද අපි ප්‍රමුඛත්වය දෙන්නේ? එතකොට මේක බොහොම විවෘතයි. ඒකට එතකොට ඒ ජනතාව අතරින් තෝරගත්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනකොට ජනතාවගේ ආශිර්වාදයෙන් නිරායාසයෙන්ම එනවා. දැන් මෙන්න මෙතන තමයි මේ මිනිසුන්ගේ ආකල්ප ඔබතුමා අහපු දෙවැනි පස්සේ ආකල්ප හදන තැන. මේ විදිහට තමයි ආකල්ප හදන්නට ඕනේ. මිනිසුන්ට අදහසක් දෙන්නට ඕනේ. මේක අපිත් කියන්නට ඕනේ, කවුරුත් කියන්න ඕනේ. මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක මොකද එතුමායිලා හන්දරජාලයක් නෙමෙයිනේ. එතුමාට පුළුවන් මේකට මඟ පෙන්වන්න වැඩපිළිවෙල හදන්න. ඒකට සියලු දෙනාගේම කැපවීම අවශ්‍යයි. දූෂිත වැඩ කරපු මිනිස්සු දැන් ඒව නවත්තන්න ඕනේ. අවත්තලා මේක මේ තියෙන මොඩල් ටික මහජනතාව අතරට යවන වැඩපිළිවෙළක් ගැන කතා කරන්නට ඕනේ. එතකොට මහජනතාවත් මෙතෙක් කලක් බයේ හිටියානම් කතා බහ කරන්න අපට කැපෙයි අරේ මේ කියලා එහෙම එකක් නැහැ. කෙලින්ම පුළුවන් මේ අදහස් ඉදිරිපත් කරන වගකීම් වලට ඉදිරිපත් කරලා නිවැරදි කරලා තමුණුත් මේකට දායක වෙලා වැඩ කරන්නට ඕනේ. ඒකට තමයි අර එක මහත්මයා කිව්වා ඕක අපි හැමෝටම නිකන් එක්කෙනෙකුට දෙන්න උඩ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ රාජ්‍යාන්තර හැදුවත් කරන මිනිසුන්ගේ ආකල්පේ මේ වෙනසක් ඇති වෙන්නට ඕනේ. ඒ ආකල්පමේ වෙනස හදන්න ඇති කරන්න ගත්තා වූ වැදගත් ක්‍රියාමාර්ගය තමයි මේ ගම සමග පිළිසඳර. මොකද ඒක ප්‍රාථමිකම දෙයක්. එතකොට මේ ආකල්පමේ වෙනස අපි මේක අධ්‍යාපනයෙන් දෙන්න ඕනේ සුනේ. මේක අධ්‍යාපනයෙන් දෙන්න ඕනේ. අධ්‍යාපනයේ බරපතල ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි අපට. අධ්‍යාපනයෙන් අපේ හදන්නේ කවුද? මේ දොස්තර කෙනෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න, මේ හොඳ මිනිහෙක් කරන්න නෙමෙයි. කොයි අමතාත්තත් කල්පනා කරන්නේ හොඳ මිනිහෙක් කරන්න නෙමෙයි, තමුගේ දුව පුතා. දොස්තර කෙනෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න. ඒ ළමයාගේ මුළු අවසේ ඉඳලාම මානසික විකෘතියක් ඇති කරන්න. මේ තත්ත්වය වෙනස් වෙන්නට ඕනේ. එතකොට අධ්‍යාපනයේ ඉඳලා දෙන්නට ඕනේ මේ හිතන්න මතන්න. දැන් බලන්න දැන් අපේ මිනිස්සුම නේද සිංගප්පූරුවට ගියාම ටොපි එක කාලා කොලේ සාක්කු දාගන්නේ. අපේ මිනිහා මෙහෙ ආවම ඒක විසිකරනවා මේ පැත්තකට. මොකද්ද මේ? ඒක තමයි මෙතන හදන්න ඕනේ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඒක කරන්න පුළුවන්. එතුමා ඒක කළා. ඔබතුමා දන්නේ නැති මේ කොළඹ නගරය අලංකාරය කරනකොට කිව්වා පෝස්ටර් ගහන්න එපා, මේ බස් ස්ටෑන්ඩ් වල මම හොඳට හදනවා. කවුරුත් අත තියන්න ආවේ නැහැ නේකට. මොකද එතුමා මේක පැහැදිලි කරලා එතන ඒවා බලන්න කියන්නේ මිනිස්සු දාලා ඒක හැදුවා. ඊට පස්සේ මිනිස්සු සංවර වුණා. පස්සේ පහුගිය කාලේ මේ අවුරුදු 4 මාර තුල ඒක විනාශ වෙලා ගියා අවුරුදු 5. දැන් ඇත්තටම මේ ආකල්පමය වෙනසක් මිනිසුන්ගේ ඇති කරන්න පදනමක් අපි දාන්නට ඕනේ. මේ සමාජ
බලවේග සිවිල් සංවිධාන අපි වෘත්තිය සමිති හැටියට අපි බලාපොරොත්තුවේ නේ විදිහට. මොකද මිනිස්සුන්ගේ ආකල්ප මේ වෙනසක් ඇති කරන්න ඕනේ මේකට ගැළපෙන විදිහට. උදෑසන 7:39 වෙලාව අද රට හදන සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව සමග හිටගන්නට රටේ ජනතාව සූදානම්ද? අපි විමසන්නේ රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති සහ වෘත්තිය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති W.H. පියදාස මහතා සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදීය සභාපති සුදීමා චාන්දනී මහත්මිය මැදිරිය සිටින්නේ. අපි දුරකථනයට යමු. ඉන් අනතුරුව ඔබේ අර ඉදිරි දැක්ම ගැන කතා කරන්න එනවා. අයිබුවන්. අයිබුවන්, මේ මට කතා කරන්න ඕනි සභාපතිතුමියට මේ අදහස දක්වන්න ඕනි. මේ ඔබේ හඬවදින් ඇහෙනවා. පපිරිකම වැඩසටහන යටතේ මේ දැන් ලක්ෂ 20ක් පාස් වෙලා ගමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ ආර්ථික වල දෙම්බාරි තුමල්ලා තුමියන්ලාට ඒකු ලියුමේ සඳහන් වෙනවා මේ කරුණු කාරණා ගණනාවක් ඒ මුදල යොදවන විදිය. නමුත් ඒක මේ අර පෙර පරිදිම හැමදාම පාරවල්ම හදන එකට තමයි ඉගෙන් වෙන්නේ. ඒ කියන්නේ නිලධාරි ගෙන්නනවා මේ ගිනිනාරි ගෙන්නලා සාකච්ඡාවේදී ගම්මානවල මිනිස්සු කියන්නේ පාර හදන්න කියලා. නිලධාරිගේ මතයට එතන තැනක් නැහැ. ඒ කියන්නේ අර දේශපාලන කින්නත් එක්ක යන විදියක්. ඇත්තරම දැන් ඒකේ තියෙන කරුණු ඇතුළේ තව තියෙනවා සුරංගිකියා සම්බන්ධයෙන් ආර්ථිකය ලංගුවන වැඩසටහන් සම්බන්ධයෙන් ඒවා ගැන කරුණු සාකච්ඡා වෙන්නේ නැහැ. ඉතින් ඒක පොඩි අඩුපාඩුවක්. ඒ ගැන පොඩ්ඩක් මතකෙන් තමයි මම ගත්තේ. ඒක ප්‍රශ්න දෙකටම උත්තර දෙමුනේ. ඔව් එකපාරට. ඇත්තටම සුමනා ජයසූරිය මෙතනිය ඇහුවා මහර ප්‍රාදේශීය සභාව තුල බල ප්‍රදේශය තුල මගේ දැක්ම මොකක්ද ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක. ඇත්තටම මහර ප්‍රාදේශ සභා බල ප්‍රදේශය තුල මම බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මහරාසනේ ජනතාවට, ඒ කියන්නේ පක්ෂපාත ભેදයකින් තොරව අපේ මහර ප්‍රාදේශ සභාවේ සේවය අඛණ්ඩව ගමේ ජනතාවට ලබා දෙන්න. ඉතින් ඒක මම ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා අතිවිශාල මුදල් සම්භාරයක් මහර ප්‍රාදේශ සභා බල ප්‍රදේශයට එක ග්‍රාම නිලධාරි වසමකට ලක්ෂ 20 ගාන බැලුවොත් සුනේත් බලන්න ග්‍රාම නිලධාරි වසම 92කට අතිවිශාල මුදලක් එවලා තියෙනවා. එතුමාගේ වැඩපිළිවෙල අපි මේ සෞභාග්‍ය දැක්ම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවම මම මහර ප්‍රාදේශ සභා බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ බලාපොරොත්තු ඒක. ඒ වගේ මහර ආසනේ ජනතාවට දැන් අපිට ආණ්ඩු බලය නැතත් පහුගිය අවුරුද්ද ගත්තත් විශාල වැඩ කොටසක් කළා. කෝටි 6කට වැඩි මුදලක් මම මහර ප්‍රාදේශ සභා බල ප්‍රදේශය තුල පහුගිය කාලේ මාර්ග සංවර්ධනයේ විතරක් වෙන් කළා තියෙනවා. ඒ කියන්නේ මාර්ග සංවර්ධනය කරන්න ලක්ෂ 331ක් 2018-19 වර්ෂයේදී වියදම් කළා. ඒ වගේම පාලම් පැතිබැමි ඇතුළු ප්‍රජාශාලාවලට තවත් ලක්ෂ 305ක මුදලක් පහුගිය මේ 2019 වර්ෂය තුල මම මහරාසනේ ජනතාව වෙනුවෙන් මහරාසනේ ජනතාවගේ බදු මුදල් වලින් මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. ඒ වගේම ලක්ෂ 156ක මහරාසනේ ජනතාව වෙනුවෙන් විදුලි අලුත් වැඩියා කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව විශාල වැඩසටහන් ප්‍රමාණයක් මහරාසනේ ජනතාව වෙනුවෙන් පහුගිය අවුරුද්දේ ක්‍රියාත්මක කළා. නැනමිනි පලස කියලා මහරාසනේ ශිෂ්‍යත් විභාගයට පෙනී හිඳපු සියලු දරුවන් වෙනුවෙන් පසුගිය වසරේ දරුවෝ 2602ක් පෙනී හිටියා. මේ සියලු දිනාටම ශිෂ්‍යත් සම්මන්ත්‍රණ වැඩසටහන් ක්‍රියාත්මක කළා. මේ ආකාරයෙන් ගත්තොත් ඔබ දැන් ප්‍රාදේශීය විශාල වැඩ කොටසක් කළා. දේවල් කරනවා. මේ අවුරුද්දේ මේ වැඩසටහන ඒ විදිහටම ක්‍රියාත්මක කරන සුමනා අපේ ජයසූරිය සහෝදරියට ඒ මං උත්තරයක් දුන්නේ. ඒ අතරේදී අර පාරවල් ගැන අපේ රටේ පාරවල් විතර දෝන. පාරවල් විතර දෝන කියලා අපිට මං හිතන්නේ එතුමා කතා කළා. මට හිතෙනවා එතුමා සමහර විට කවුද කියලා එතුමා නොකියුවට රාජ්‍ය සේවයේ අපිත් එක්කම සම්බන්ධ වෙන නිලධාරි මහත්තෙක් වෙන්න ඕනේ කොහේ හෝ. එතුමාගේ කතාවෙන් මට හැඟුණේ ඒක සාමාන්‍ය ජනතාව වෙන්න බෑ. ඒතර ඇත්තටම දැන් අපි ගත්තාම උදාහරණයක් විදිහට මගේ කොට්ටාස ගත්තාම ග්‍රාම නිලධාරි වසම් 3ක් තියෙනවා. ඔය මුදල් ප්‍රතිපාදන ආවට පස්සේ ඇත්තටම මගේ ග්‍රාම නිලධාරි වසම් 3ට අයිති වෙන එක පාසලයි. ඒ පාසල සියලුම යටිතල පහසුකම් ඉතාමත්ම හොඳින් තියෙන පාසලක් නිසා අපිට ඒකට මුදල් යොදවන්න අවශ්‍යතාවය තිබුණේ නැහැ. මම එහෙම මේ වෙලාවත් එක්ක ලඝු කරොත් අර පැත්තට දැන් ඔබේ ප්‍රදේශයේ හරි ඔබ මේ සමස්ත රටේ ගත්තොත් ඔබතුමා කියනා වගේ එතුමා කියනා වගේ මේ එන ජනතාව මේ එන මේ පොදු සමිති සමාගම් වල අර කියපු නිලධාරීන් ඊට අපේ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු මේ සර්ව ආගමික නායකතුමන්ලා පියතුමන්ලා මේ සියලු දෙනා මම දකින්න දෙයක් තමයි මුලින්ම මේ කතා කරන්නේ මේ තමන්ගේ
විහාරස්ථානයට තමන්ගේ පල්ලියට කෝවිලට එන පාර හදාගන්නකම තමයි මුලින්ම කතා කරන්නේ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මුලින්ම තමන්ගේ පාර හදාගන්න ඕනේ කියන එක. නමුත් අපේ අතිකරු ජනාධිපතිතුමාගේ මේ සපිරි ගමක් වැඩසටහන යටතේ මේ අපිට මේ විහාරස්ථාන ඇතුළට ආයතන කීපයක් ඇරෙන්න අනිත් සියලුම දේවල් වලට මේ මුදල් යොදවන්න පුළුවන්. නමුත් මේ එන ජනතා අර ජනතා මණ්ඩපයද මේ ජනමූල සංවිධානයක්නේ අපි මේ හදලා තියෙන්නේ මේ ගමේ. එතකොට මේ මෙතනින් වැඩිපුරම එන්නේ ඔය මේ යෝජනාව තමයි. ඉතින් ඒ යෝජනාව එන විදිහට තමයි. දැන් ගොඩක් වෙලාවට මම දන්න විදිහට පැති බැමි බලපුවාම දැන් පාරවල් වලටම සම්බන්ධයි. නමුත් කුඹුරු වලට සම්බන්ධ පැති බැමි. මේවට ගොඩක් දේවල් වලට මුදල් වෙන් වෙලා තියෙනවා මේ වැඩපිළිවෙලෙම. නමුත් අරක වගේ අර ස්වයන් රැකියා වැඩසටහන් වලට ඒවට යනවට වඩා මේ අපේ ජනතාව තමයි මේ වැඩිපුරම මේ පාරවල් ඉල්ලන්නේ. ඉතින් ඒ වගේම සමහර තැන්වල මේක ඕපාදූපයක් වෙන්නත් පුළුවන්. හැබැයි සමාජ මාධ්‍ය ජාලවල යම් කිසි දෙයක් තියෙනවා නම් ඒකේ හරයකුත් තියෙනවා. සමහර ප්‍රාදේශීය දේශපාලඥයෝ කැමති පාරවල් එහෙම ටිකක් වැඩිපුර හදන්න ටිකක් කොමිස් මුදලකුත් හම්බ වෙනවා කියලා නිකන් කතාවක් තියෙනවා. දැන් ඒ නිසාත් වෙන්න පුළුවන් නේද මේක? එහෙම සමහර තැන්වල නෑ. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ගොඩාක් වෙලාවට මේවා අපි මේ මම ප්‍රාදේශීය සභාවේ සභාපතිනියක් විදිහට කටයුතු කරන නිසා මම දන්නවා මේවා යන්නේ ටෙන්ඩර් කරලා. ටෙන්ඩර් කරලා යන්නේ. ඒතර බොහෝ වෙලාවට ඔය සාමාන්‍යයෙන් අර පැවතෙන එක තමයි ඔය දේශපාලඥයින්ට ඔය කොමිස් මුදලට මේ පාරවල් හදනවා කියන එක. ඒක වෙන්නේ ගොඩක් ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ පාරවල් හදන්න ඕන කියන එක. මේ ජනතාවගේ ඉල්ලීමනේ අපි මේ ඉස්සර කරන්නේ. ඔය කැඳෙව්වට පස්සේ අපේ බොහෝ වෙලාවට එන හැමෝම බලන්නේ තමන්ගේ ගෙවල් පාර හදාගන්න ඕන එක. තමන්ගේ ආයතනයට එන පාර හදාගන්න එක තමයි තියෙන්නේ. ඒකයි ඔතන පාරට මුල් තැන ඇවිල්ලා තියෙන්නේ. උදසන 7:45 අපි සිටින්නේ සුභාරතේ රට හදන සෞභාගයේ දැක්ම සමග ආණ්ඩුව සමග එක්ව හිටගන්නට අපේ රටේ ජනතාව සූදානම්ද. රාජසේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සහ වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති WH පියදාස මහතා සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදීය සභාපති සුසීමා චාන්දනී මහත්මිය එතුමිය මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියත් වෙනවා. අපි දුරකථනයට යමු. අයිබෝන්. අයිබෝන්. ඔය ඇත්තටම මගේ අදහසක් තියෙනවා මැතිතුමනි. දැන් ප්‍රාදේශීය සභාවල අර ඔබතුමාලා කියනවාගේ පාරවල්ම තමයි. එහෙම නෙවෙයි. කෘෂිකර්මයේ පැත්තත් බලන්න ඕනේ. අපි උදාහරණයක් ගත්තොත් පොල්. දැන් අද පොල් කියන එක පොල් ගෙඩියක් රුපියල් 60යි 70යි. අපිට පැහැදිලි. ඒ වගේම තව මොනවද මේකට එකතු වෙන්න ඕනේ අංග? කෘෂිකර්මාන්තය සවන් රැකියාව තව මොනවද? ඔව් තව එකතු වෙන්නේ ඔය තමයි. දැන් ඔය පාරවල් කිව්වට අපි දන්නවා ඔය දැන් මේ ලෑන්ඩ් සේල් කරපු ඉඩම්වල අඩි 10 පාර තමයි මේ හදන්න ඒගොල්ලෝ යෝජනා කරන්නේ. එතකොට අඩි 10 නෙවෙයි දැන් මේ පටන් ගන්න තැන ඉඳන් අඩි 30යි ඊට පස්සේ 20යි ඊට පස්සේ 10යි. එතකොට 30යි 20 කොටස් හදන්නේ නැහැ. අන්න ඒක ලොකු ප්‍රශ්නයක්. අපි ඉන්න මැත්තේ රුපියල් 105ක් අපිට වෙන් වෙලා තියෙනවා. අඩි 10 පාරක් තමයි ඒකේ හදන්න. නමුත් 10 පාරට එන්න ඕනේ 30 පාරයි 20 පාරයි පසු කරගෙන. ඒ ටික වලවල් හැදිලා ඒ ටික හදන්නේ නේ 10 පාර තමයි හදන්නේ. ඒ මොකක්ද අපිට බොහොම සූති. ඒ කියන්නේ ඔබ කියන්නේ ප්‍රතිපත්තියේ යම්කිසි ගැටලුවක් තියෙනවා කියලා ඔබ කියන්නේ. ඊළඟට තවත් අමුතුමක් තිබෙනවා. අයිබෝවන්. අයිබෝවන්. මහත්මයා ගම්පහ ප්‍රදේශෙන් කතා කරන්නේ. මේ අපේ මේ පළාත් වල මේ පිටින් ඇවිල්ලා කුඩියට පදිංචි වෙලා ඉන්නවා සමහර අය. ඒගොල්ලෝ කරන්නේ නීති විරෝධී වැඩ. හැබැයි ඒ මේ මේ පදිංචි වෙන අය ඒ පළාතේ ග්‍රාමසේවක මහත්තයා පදිංචි වෙච්ච කෙනාගෙන තොරතුරු දන්නේ නැහැ. ඔබේ දුරකථනයේ යම්කිසි තාක්ෂණික දෝෂයක් තියෙන හැඩයි ඔබට පුළුවන් නම් ඔබට කරදරයක් නැත්තම් දුරකථනයෙන් යලි අමුතුමක් ලබා ගත්තොත් මොකද මේ අසන්නාට නැත්තම් අපිට ටිකක් කනට අවහිරයි. ඔබ දැන් කතා කරන්න ටිකක් එහා මෙහා ගිහින්. හරි ඔබ කියන්න. හරි බලමු මොකද ඔහුගේ දුරකථනයේ සංඥාවල ගැටලුවක් නිසා මේ ගුවන්විදුලින් නැහැද්දි මේක හරි කනට අවහිරයි. අපි ඔහුට යෝජනා කරමු ආයෙත් තව දුරකථනයක් නැත්තම් ටිකක් ඈතට ගිහිල්ලා ගන්න කියලා. අපි දැන් පිළිතුරු ලබා දිය යුතු ප්‍රශ්න අර මුලින් පිළිතුරක් ලබා දුන්නා කෘෂිකර්මාන්තයේ සහ වෙනත් දේවල්. ඒ නිසා මා ඒ පිළිතුරට තව උණුපූර්ණයක් එකතු කරන්න සභාපතිතුමියට තියේ ඊළඟ වටේදී. පීදාස් මහත්මයා ඔබ කිව්වා ජනතාව ආකල්පමය වෙනසකට සූදානම් ඔවුන් බැහැල වැඩ කරනවා කියලා. මේ හරස් ප්‍රශ්නය අහන්නේ දැන්ම මේවා අහලා විසඳාගත යුතු නිසා. නැත්තම් පහු වෙලා තව අවුරුද්දක් ගිහිලා දෙකක් ගිහිලා තුනක් ගිහිලා අහලා වැඩක් නැහැ. පහුගිය ඉරිදා ලංකාදීප පත්තරේ තිබුණා සමහර ඇමතිවරු ටිකක් කලකිරීමින් ඉන්නේ ඔවුන්ට වැඩ කරන්න නැහැ ඔවුන්ව එහෙම කතාවක්. දැන් ජනතාව සූදානම් වුණාට
බලයේ සිටින සමහර දේශපාලනඥයින් සමහර මන්ත්‍රීවරු ඇමතිවරු ජනතාවගේ වේගෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයෙක් වැඩ කරන්නේ නැහැ කියලා ජනතාව කියනවා. ඔබ මොකක්ද මේ ගැන කියන්නේ? ඔව් දැන් ඔක මේ සුනේත් අපි මෙහෙමනේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ. ජනතාව මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තෝරගන්නකොට මොකද රටේ තියෙච්ච තත්ත්වය? දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ම මේ බෝම්බයක් දාලා පුපුරවන්න කියලානේ සමහරු කිව්වේ. ඔතනට ඕක මේ ජවදන මේ කොටේ මේ මහා මන්දිරයට. මොකද ඒකේ තේරුම? එතකොට එහෙනම් මේ අවුරුදු 71 30 ආපු මේ ගමන් මාර්ගයේ මේ ඇවිල්ලා තියෙන ක්‍රමයේ වැරදි. දැන් සුනේත් එච්චර ලේසි නෑ මේ ක්‍රමය. මම කිව්වේ මේක ලොකු අභියෝග තුනක් තියෙනවා කියලා මම කිව්වේ. ඒකනේ ඒක ප්‍රධානම අභියෝගය තමයි මේ යාන්ත්‍රණය සකස් කරගන්න එක. ඒ ඔය පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු ඇමතිවරු කියන්නේ ඔය යාන්ත්‍රණයේම කොටසක්නේ. මම ඔබට මේ ප්‍රශ්නේ සරල කරලා අහන්න. ඒ ප්‍රශ්නේ සඳහා ඉදිරි මැතිවරණයේදී තෝරාගත යුත්තේ මේ ව්‍යාත්මග වැනි සංවිධානවල ඉන්න වියතුන් නුගතුන්ද නැත්නම් මේ කලවමේද කොහොමද වුන් තෝරාගත යුත්තේ? මොකද හේතුව පක්ෂයේ තෝරා දෙන අයට තමයි ඡන්දය දෙන්නේ. දැන් අපිට කිව්වට ඡන්දය දෙන්න කියලා හොඳයිට පක්ෂයේ විසින් හෝ කණ්ඩායම විසින් තෝරාගත්තේ නැත්නම් හොඳයි ඡන්දය දෙන්න විදිහක් නැහැ. දැන් එතනදී කොහොමද ගෝඨාභය මැතිතුමාගේ පාර්ශවයේ ඉදිරියේදී තෝරාගත යුත්තේ? ඔබ කොහොමද දැනෙන්නේ මේක තෝරන විදිය? ඔව් තෝරන විදිය මෙහෙමයිනේ. ඒකට මේක න්‍යායක් හදන්න බෑ. මේ වියත් මගෙන් තෝරන්නේ කියලා මට ඔතන යෝජනා කළා මේ ඒ වැඩේ කරන්න බෑ. ඒක නෙමෙයි. ඒක මම කියන්නේ මිනිස්සු බුද්ධිමත් වෙන්නට ඕනේ. මිනිස්සු බුද්ධිමත් මිනිස්සු දන්නවනේ දැන් මේ අය මේ අවුරුදු ගණනක් තිස්සේ හිටපු කට්ටියනේ. දැන් මේගොල්ලෝ විසිකල්ලා දාලා මේ ගමන යන්නත් බෑ. දැන් ඔබ හරි කතාවනේ කියන්නේ. දැන් මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ කියලා. දැන් මිනිස්සු නැත්නම් ජනතාව බුද්ධිමත් නැති නිසාද මේ වගේ දේශපාලන නායකින් සමහර අය පාර්ලිමේන්තුවේ ඉන්නේ? ඔවුන්ව පක්ෂයේ විසින් තෝරාගත්ත නිසා. ඔව් ඔව් මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. මම ඒකට උත්තර දෙන්න. මෙතන තමයි ප්‍රශ්නේ. දැන් ඡන්ද දෙන්නේ කාටද? මේ පහුගිය කාලේ මේ බඩු මුට්ටු බෙදුවේ මොකටද? මේ ප්‍රතිපත්ති කතා කරන මිනිස්සු ගැන නෙමෙයි මේක බලන්න ඕනේ. අරකෙද මේක දෙන ප්‍රතිපත්ති කතා කරන මිනිස්සුන් බලයටපත් කරන දැනගන්නට ඕනේ. දැන් ප්‍රතිපත්ති කතා කරන මිනිස්සු පැත්තක දාලා හරි ඒ කාලෙට ටකරන් ටිකක් බෙදෙන, ඒ කාලෙට මේ සිමෙන්ති කොට්ට ටිකක් බෙදෙන, එහෙම නැත්නම් වැසිකිළියට පෝච්චියක් දෙන මේ මිනිස්සුන්ට ඡන්ද දෙනවානේ. මෙන්න මේකෙන් වෙනස් වෙන්නට ඕනේ. එතකොට ඒවා කරන මිනිස්සු නෙමෙයි ප්‍රතිපත්ති. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දුන්නෙත් ඇයි? දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා මොනතරම් දේවල් දෙන්නම් කිව්වද? ඒවටද මිනිස්සු ඡන්දෙ දුන්නේ? ඒවටත් ඡන්දෙ දුන්න පිරිසක් ඉන්නවා. නමුත් බහුතරයක් මැදිහත් වෙත ඔබතුමා කිව්වේ මේ මැද හිටපු පිරිසක්නේ මේ අති බහුතරයක් අපිට ඡන්දෙ දුන්නේ. මේ වැඩි ඡන්දෙ සකස් කළේ. එතකොට මේ මිනිස්සුන්ගේ අපේක්ෂාව මේ රට ගොඩ ගන්න ප්‍රතිපත්ති ගැන කතා කරමු. ගෝඨාභය මහත්තයා කිව්වනේ අරක දෙන්නම් මේක දෙන්නම් කියලා පොඩි දේවල් තියෙන ගැටළු විසඳන ඒවා ගැන කිව්වා. ප්‍රතිපත්ති එතුමා කිව්වේ මේ සෞභාග්‍ය දැක්මේ තියෙන්නේත් මොකද්ද? අරක දෙන්නම් මේක දෙන්නම් නෙමෙයි. මෙන්න මේ එක තැනක තියෙනවා මට මේ කියන්න පුළුවන් මෙතුමාගේ අවුරුදු 5 මෙන්න මේ යන තැන. මේවා ගැන කල්පනා කරන්න. මොකද්ද එතුමා කියන්නේ? සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 6.5% ඉහළ නැංවීම. හරි? මේක 5 කොටසේ තියෙන්නේ. මොකද ඇමරිකන් ඩොලර් 6500 ඉක්මවා යන ඒක පුද්ගල ආදායමක් ඇති කිරීම. සේවා වියුක්ති අනුපාතය 104% අඩු අගයක් ගැනීම. උද්ධමන වේගය 5% වඩා අඩු අගයක් ගැනීම. අයවැය හිඟය දලදේශීය නිෂ්පාදිතයෙන් ලෙස 104% වඩා අඩු අගයක් ගේන. තනි ඉලක්කමේ පොලි අනුපාතයක්. රුපියලේ අගය ස්ථාවර මට්ටම පවත්වා ගැනීම. මේ ප්‍රතිපත්ති මෙතුමාගේ අවුරුදු 5 තුල මෙන්න මෙතෙන්ට එන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකට ඌ වැඩසැලස්ම තමයි මේ සෞභාග්‍ය දැක්මේ කියලා තියෙන්නේ. එතකොට අපි බලන්නට ඕනේ අර දැන් ඒ මං කිව්ව එක මිනිස්සු තෝරගන්නකොට දැන් සමාජ ඔබතුමා ආපු ප්‍රශ්නේ තමයි සමහර ඇමතිවරු කලකිරීම ඉන්නවා. ඒගොල්ලෝ කලකිරෙන්න පුළුවන්. මොකද මේ වෙලාවේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මිනිස්සු තානාන්තර වලට දාගන්න ඒ බගේ අර මෙතුමිය කියනවා වගේ දැන් ගම සමග පිළිසඳර හින්දා මේ කොන්ත්‍රාත්කාරයෙකුට මේ කිට්ටු කරලා කියක් හරි ගන්න ඒවා කැපෙනවා. එතකොට වේදනාවක් එනවා. නමුත් අපි ජනතාව බලන්න ඕනේ ඒ වගේ මිනිස්සු නෙවෙයි. ප්‍රතිපත්ති කවුද කතා කරන්නේ? ප්‍රතිපත්ති කතා කරන මිනිස්සුන්ට ඉස්සෙල්ලම ඡන්දයක් දෙන්න ඕනේ කියලා තීන්දුවක් ගත්තොත් ඒ වගේ මිනිස්සු ඉන්න පුළුවන්. මම අර කලිනුත් එක සැරයක් කියපුවද අධ්‍යාපන පහල මට අධ්‍යාපනයයි බුද්ධියයි කියන්නේ දෙකක්. එතකොට අධ්‍යාපනයේ නැති මිනිස්සු ඉන්නුණත් ඉන්න පුළුවන් බුද්ධිමතුන්. හුඟක් ඉන්න පුළුවන් අධ්‍යාපනයේ PhD ගහලා ඉන්න පුළුවන්. හැබැයි මේක නැහැ. බුද්ධිය නැහැ. වැඩක් නැහැ.
බුද්ධිය මෙතන වැදගත්තෙන්. ඒ බුද්ධිමය හැඟි බලපැහැමක් තියෙන බුද්ධිමය ස්ථාවරයක ඉන්න මිනිස්සු ටිකක් තමයි මේකට අපට ඕන කරලා තියෙන්නේ. තේරුණා නේද? එතකොට ඒ අය කලකිරීම, ඒ අය මේ ගෝඨාභය මහත්තයාට සහයෝගය දෙ, ඒ ගෝඨාභය මහත්තයාට සහයෝගය නොදුන්නොත් ඒගොල්ලෝ වීසි වෙයි. වීසි කරන්න පුළුවන් කාටද? මේ රටේ ජනතාවට. ඒකයි මම කියන්නේ, ජනතාව දැන්වත් අපි සූදානම් වෙමු. හරි මිනිස්සු ටික තෝරලා යවන්න. හරි මිනිස්සු තෝරන කොට ප්‍රතිපත්ති කතා කරන, ප්‍රතිපත්ති ගරුක, මේ වගේ හංගගෙන මේක කරන්නේ නැති, මේ වගේ එළියට ඇවිල්ලා කතා කරන මණ්ඩපයකට ඇවිල්ලා කතා කරලා තීන්දුව తీරන ගන්න මිනිස්සු ටිකක් අපිපත් කරමු. උදැසන 8ට විනාඩි 5යි ඇමතුමකට යමු අපි. අයිබුවන්. හලෝ. සුබ උදැසනක්. සුබ උදැසනක්. මේ ගිය සතියේ ධර්ම දේශනාවක කිව්වා ස්වීඩනයේ තිබුණයි කියලා එළවලු කොරටුවක් පාරේ ආයිනේ. ඒකේ වැටවල් නැහැ, මොරකාරයෙක් නැහැ. මේසයක් උඩ මේ එළවලුයි ඒවවල මිලයි මුදල් බැර කරන්න ඕන ක්‍රමය. ඉතින් අපේ දැක්මයි ආකල්ප වෙනස්වලදී අපේ රට කාලයත් එක්ක ඒ තැනට යයිද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒක යයිද ඉබේ යයිද? නෑ නෑ, ඒක ඉබේ යන්නේ නෑ. අපි දැනුවත් වෙලා මේක ගෙනියන්න ඕනේ. දැන් එහෙම යන ගමනක් පේනවා සුනේත්. දැන් බලන්න තරුණ කණ්ඩායමක් ඇයි මේ චිත්‍රය ඇඳලා මේක අලංකාරණය කරන්න ගියේ? කවුද කිව්වේ ඒගොල්ලන්ට චිත්‍ර ඇඳපල්ලා කියලා? ගෝඨාභය මහත්තයා කිව්වද? නෑ. කවුරුත් මේ වල් වැදිලා තියෙන තැන්වල ඒක පිරිසිදු කරන්න ඕන කියලා තාප සුද්ධ පරිදි කරලා චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඒ වගේම මේ උගත් තරුණ පිරිසක් අද මුළු රටේම යනවා කුෂිකාර මේ මොකද්ද මේ මේ පුරන් කුඹුරු, පුරන් කුඹුරු අස්වද්දන්න, පුරන් කුඹුරු අස්වද්දන්න යනවා. දැන් මම මේ උගත් අපේ විශ්වවිද්‍යාල වලින් පිට වෙන අපේ සහෝදරවරුන්ටත් ආයාචනය කරන්නේ කල්පනා කරන්න මේ විදියට ආණ්ඩුවේ හදලා තියෙන්නේ තමුන්ගේ දමෝපියෝ හදන්නේ නැත්තේ දොස්තර කෙනෙක් වගේ ඉංජිනේරුවෙක් හොඳ බිස්නස් කාර්යයක් කරන්න වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි, ඒවා පැත්තකට දාලා ඒවෙන් කලකිරලා ඉන්නේ නැතුව කොච්චර දේවල් තියෙනවද මේ රටේ අලුතෙන් පටන් ගන්න පුළුවන්. අර තරුණයෝ අදපු ඒ වැඩපිළිවෙල අද මුළු දිවයින පුරාම ක්‍රියාත්මක වෙනවානේ. පුරන් කුඹුරු අස්වද්දන. ඒ වගේ ඇයි අපේ තරුණයන්ට බැරි කුෂිකර්මාන්තයෙන් මේ 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 ගොවි පොළවල් ආරම්භ කළා? රටේ රජයෙන් විවිධ සහනාධාර දෙනවා, කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ සහන උපදෙස් දෙනවා, ණය දෙනවා. මේවා අරගෙන ඇයි බැරි මේ වැඩේට බහින්න? ඉතින් ඒ නිසා මේ මිනිසුන්ගේ ආකල්පයේ වෙනසකට මේවා දාන්න ඕනේ. මේවා දාන මේවා ගැන කතා කරන මිනිස්සු ටිකක් තමයි අපට ඕන කරලා තියෙන්නේ. එහෙම ගත්තාම තමයි මේ රටේ ඔය කියන තැනට අපට යන්න පුළුවන්. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසද සභාපතිනිය නිසා සුදීමා චාන්දනි මහත්මිය, දැන් මැතිවරණයේ කාලේ ජනාධිපතිවරණයේ කාලේ තිබුණ පරිසරයේ එකක් දැන් කෙමෙන් කෙමෙන් දැන් පරිසරය වෙනස් වෙනවානේ. මේ පරිසරය තුළ මහමැතිවරණයේ දක්වා මේ පරිසරය ආණ්ඩුවට හෝ රටට හිතකර විදිහට ගෙන යන්න නම් ඔබ කියන ආකාරයට මොනවද ආණ්ඩුව කළ යුත්තේ, මොනවද ජනතාවගෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ? මේක ටිකක් ගැඹුරු දේශපාලන ප්‍රශ්නයක්. ආණ්ඩුව කළ යුත්තේ කිව්වහම පරිසරය ගැන කතා කරනකොට විශේෂයෙන්ම පළාත් පාලන ආයතනය තමයි ඕක ඍජුවම ගමට සම්බන්ධ, නගරයට සම්බන්ධ. ඉතින් ඇත්තට මේ වෙනකොට අපි කරන්න ඕන දේවල් පටන් අරගෙන ඉවරයි. දැන් සමස්ත රටම ගත්තොත් අද බලන්න ඔබතුමා කොළඹ නගරයට ගියපුවහම පහුගිය කාලේ තිබුණට වඩා ලොකු වෙනසක් තියෙනවා. නමුත් මීට කලින් ගෝඨාභය රාජපක්ෂ අධිකර ජනාධිපතිතුමා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ධූරයේ දරන කාලේ කොළඹ නගරයේ තිබුණේ කොහොමද, ඊට පස්සේ පහුගිය අවුරුදු 4 මාර කොළඹ නගරයේ තිබුණේ කොහොමද, දැන් ආපහු කොළඹත් එක්ක රට කොතෙන්ටද ගිහින් තියෙන කෙනෙක්. උදාහරණයක් විදිහට ගත්තාම සියලු පළාත් පාලන ආයතනවලට චක්‍රලේඛ එවලා තියෙනවා, විශේෂයෙන්ම පොලිසිය සම්බන්ධ කරගෙන. අද අපි මේ අපේ පරිසරය සුරක්ෂිත කරන වැඩපිළිවෙල පටන් අරගෙන ඉවරයි. උදාහරණයක් විදිහට අපේ නගර පිරිසිදු කරන කොට දැන් මේ වෙනකොට කඩවත නගරයේ ගත්තත් ගම්පහට ගියත් අද එක මේ තැනක කුණු බෑග්යක් දකින්න නැහැ. මොකද මේක නිරන්තරව අධීක්ෂණය වෙනවා. අපිට වඩා නීතිය ක්‍රියාත්මක කරන අපේ පොලිස් නිලධාරී මහතුරු දැන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. පළාත් පාලන ආයතනයට මට ඍජුව දුරකථන ඇමතුමක් දීලා අපේ පළාතේ පොලිසියේ ස්ථානාධිපතිතුමා කතා කරලා සභාපතිතුමිය අහවල් තැන මේ අවස්ථාවේදී කුණු බෑග් ටිකක් තියෙනවා අයින් කරන්න කියන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. එතකොට අපි පළාත් පාලන ආයතන රජය එකතු වෙලා මේ අපේ පළාත පරිසරයේ සුරක්ෂිත කරන වැඩපිළිවෙලක් අරන් තිනවා. ජනවාරි 1 වෙනිදා අපි වැඩ පටන් ගත්තේ පැලයක් හිටවලා. පැල 100,000 මහරාසනේ හිටවන්න අපි වැඩසටහනක් පටන් ගන්න තියෙනවා. මේ වෙනකොට පැල 1,000කට වැඩිය මහරාසනේ තුල ඉඳවල තියෙන පළාත් පාලන ආයතනේ අපේ ආසන සංවිධායකතුමන් එක්ක එකතු වෙලා.
තරුණ තරුණිය එකතු වෙලා අපේ කිසිම අනුදැනුමකින් තොරව එළියට බැහැලා සියලු නගර අලංකරණය කරනවා මේ දවස්වල. එතකොට ඒවට අපේ ව්‍යාපාරික මහත්වරු සහයෝගය දෙනවා. අපිට විශ්වාසයි මේ පරිසරය ඉදිරියට පවත්වා ගන්න. මේ විදිහට පවත්වාගෙන යන්න පුළුවන් අපිට. මේ දේශපාලන වැඩ පිළිවෙලත් එක්ක. ඒ වගේම දැන් අපි සෞභාග්‍ය දැක්ම ගැන මේ කතා කරන්නේ. අපි අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කතා කරන්නේ. ඒ නිසා එතුමා කිව්වේ මේ රටේ ජනතාවට ඇවිල්ලා ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න, මම මගේ යුතුකම ඉටු කරන්නම් කියලා. ඒ කියන්නේ සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන්නම් කියන එක. එතුමා ඒක පටන් අරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒකට හොඳම උදාහරණේ ඔබතුමාට මම කියන පහුගිය කාලේ විශ්වවිද්‍යාලයේ දරුවන් අපේ උද්ඝෝෂණය පටන් ගත්තා. අපි බලාපොරොත්තු වුණා මේකට පහුගිය කාලය තුළ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වෙයි, දරුවෝ ප්‍රෝවල් ගත කරයි, ලොකු විප්ලවයක් සිද්ධ වෙයි කියලා. ඔබ කියන්නේ දැන් රට වෙනස් කියලා. රට වෙනස්. එතුමා ජනාධිපති මන්දිරයට කැඳවලා අර දරුවන්ට තේ එකක් දීලා ඒ දරුවන් ඉල්ලීම් ඉටු කරන්න පොරොන්දු වුණා. ඒතකොට අද මාර්තු පළවෙනිදා වෙනකොට මේ ලංකාවේ ඉන්න සියලු උපාධිධාරි රැකියා විරහිත සියලු දෙනාටම රැකියා ලබා දෙන කටයුතු කරනවා. ඒ වගේම අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් ලක්ෂයකට රැකියා ලබා දෙන කටයුතු කරලා තියෙනවා. මේ කිසිම දෙයකට එතුමා දේශපාලනය සම්බන්ධ කරලා නැහැ. එතුමා අපිව සම්බන්ධ කරගෙන නැහැ. අපේ ගම්වල ඉන්න රාජ්‍ය නිලධාරි, ග්‍රාම නිලධාරීන් හරහා තමයි අද මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ. සා මෙතන අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී එතුමා මේ රටට යමක් කරයි, මේ රට ගොඩනගයි කියන බලාපොරොත්තු අපේ තියෙනවා. ඒ නිසා මෙතන පාට පක්ෂ ભેදයක් නැහැ. ලැබිය යුතු සුදුස්සාට සියලු දේ ලබා දෙයි කියන බලාපොරොත්තු විශ්වාසය තියෙනවා. දැන් ඒ වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවා. දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. ඔබට බොහොම ස්තුතියි. රාජසේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සහ වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණඩලයේ සභාපති W.H. පියදාස මහතා, ඒ වගේම ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදීය සභාපති, ඒ වගේම මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සුදීමා චාන්දනි මහත්මිය, ඔබට බොහොම ස්තුතියි. ආදරණීය ඔබටත් බොහොම ස්තුතියි අපට සවන් දුන්නාට. අද වැඩසටහනේ නිෂ්පාදනයේ දිනුක ගුණවර්ධන, මග ගැන්වීම සුධර්මිකා විජේරත්න, කෞශල ඔබට බොහොම ස්තුතියි. ආනන්ද පද්මසිරි අද තාක්ෂණයෙන්, මම ජානක සුනිත් බණ්ඩාර. අපි අද උත්සාහ කළේ ජනතාව තවමත් ආණ්ඩුව සමග සිටගනිමින් සිටිනවාද මේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න කියා. අවසානයේ තීන්දුවනේ තව දුරටත් මේ සංස්කෘතිය පවත්වාගෙන යන්න දැන් දැවැන්ත දැක්මක් ඇති බවයි. බොහොම ස්තුතියි. දැනුම ලබාගමු උදෑසනකසේ, සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී, දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී